ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. මේ උතුම් වස්සාන කාලයයි. මේ උතුම් වස්සාන කාලය තුළදී ඔබට ධර්මාබෝධය ලබා දීම පිණිස උතුම් වස්සානේ සදහම් සාකච්ඡා මාලාව ශ්‍රද්ධා රූපණිය ඔස්සේ අපි ආරම්භ කළේ. අද අප මුණගැහෙන්නේ මේ සාකච්ඡා මාලාවේ 12 වන සාකච්ඡාව සමගින්. මීට පෙර සාකච්ඡාවට 11කට පින්නත් ඔබ සවන් දුන්නා. මේ රාත්‍රියේ ඔබට පුළුවන්කම තියෙනවා සජීව ලෙසින් එකතු වන්නට රූපාණී කල්න මිතුරා ශ්‍රද්ධා රූපාණී සමගින් මේ පුණ්‍යවන්ත වූ වස්සාන කාලයේ තුලදී පින්නත් ඔබට මේ උතුම් ධර්ම කාරණා පිළිබඳව අප කියා දෙන්නේ. අදිනෙදිත් උතුම් වස්සාන සාකච්ඡාවට මහමෙවුනාව භාවනාසභාසි පින්වත් ස්වාමීන් වහන්සේ නමක් වැඩම කොට වදාලා. උන්වහන්සේව ඉතාමත් ගෞරවයෙන් පාද නමස්කාර කොට අප පිළිගන්වා අදිනෙදී උතුම් සාකච්ඡාව සඳහා. සාතු සාතු සාතු. පින්වත් ඔබ අද දන්නවා මීට පෙර ආතුවත් අපි හෝරාවකට මත්වෙන් කතා කළා දම්සභා මණ්ඩපයේදී ශ්‍රී මිහිඳුපුර අටවක පොහොය දිනේ පිළිබඳව. මේ පිළිබඳව කතාබහ කරද්දී මිහිඳු මහරහතන් වහන්සේ පිළිබඳව අපිට කරුණු කාරණා රාශියක් පින්නත් ඔබත් එක්ක කතා කරන්නට ඉඩකට ලැබුණා. විශේෂයෙන්ම අද දිනේදී මිහිඳු මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය පිළිබඳව අපිට වැඩි වශයෙන් කරුණු කතා කරන්නට යෙදෙන දවසක් බවට පත් වෙලා තිබුණා. අතිපූජනීය කිරිබත්කුඩ ඥානানন্দ පින්නත් ලොකු ස්වාමීන් වහන්සේ විසින් රචනා කරන්නට යෙදුණු සිංහලයට බොහොම සරලව අපට කියවන්නට පහසු ලෙස රචනා කර මහාවංශය තුලින් අපට අද දිනේදී මා හිතනවා වස්තු බීජයක් සපයා දෙනවා මිහිඳු මහරහතන් වහන්සේ පිළිබඳව කතා බහ කරන්නට. ඒ නිසා අද දිනය මේ රාත්‍රිය තවත් දිගුවක් විදිහට වස්සාන සාකච්ඡාවේ මිහිඳු මහරහතන් වහන්සේ පිළිබඳව අප කතා කරන්නට තීරණය කළා. මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාවට වැඩම කරවීම, ඒ ගෞතම බුද්ධ ශාසනය ශ්‍රී ලංකා දූපතට දායාද වීම, මගේ මව් රටේ සංස්කෘතිය බෞද්ධ වටපිටාවක් එක්ක ගොඩනැගීම කියන මේ කාරණා පිළිබඳව අද දිනේදී මේ රාත්‍රියේදී අපට කතා කරන්නට ඉඩකඩක් ලැබෙයි මා විශ්වාස කරනවා. තුන්වන ධර්ම සංගායනාවෙන් පස්සේ ධර්මාශෝක රජතුමන් තීරණය කරනවා ධර්ම දූත මෙහෙවරක යෙදෙන්නට. ඒ ධර්ම දූත මෙහෙවරේ ඔහුගේ මිතුරෙකු බවට පත්වන දේවානම්පියතිස්ස රජතුමන් රාජ්‍ය පාලනය කළ මේ උතුම් රටට ගෞතම සම්බුද්ධ සන්දේශය ගෙන එන්නට ධර්මාශෝක රජතුමන් එදා තීරණය කරනවා. එතනින් පස්සේ අපට කතා කරන්නට බොහෝ කරුණු කාරණා තියෙනවා. මේ ශ්‍රී ලංකාවේ ඉපදී සිටින ඉතිහාසය දන්නා, ඉතිහාසය හදාරන, ඉතිහාසයට ගරු කරන සිංහල දූපතුන් විදියට. පින්වත් ස්වාමීන් වහන්ස, අද දිනේදී මිහිඳු මහරහතන් වහන්සේ පිළිබඳව අපේ කතා බහ පොසොන් කාලයටත් වඩා අද දිනේ මම හිතනවා පොසොන් කාලයේ බොහෝ මාධ්‍ය මේ පිළිබඳව කතා බහ කරනවා. බොහෝ අය දැනුවත් වෙනවා. ඒ නිසා ඒ පිළිබඳව අපිට විවාදයක් නැහැ. නමුත් මේ පොප් මාසේ පුර අටවක පොහොය දිනේදී ඇයි අප මිහිඳු මහරහතන් වහන්සේ පිළිබඳව මේ තරම් කතා කරන්නේ? ඒ පිළිබඳව තමයි අද අපේ වස්සානේ සදහම් සාකච්ඡාවේ ඊට කටවෙන් වෙලා තියෙන්නේ. ඒ නිසා පින්වත් ස්වාමීන් වහන්සේ අපිට දම්සභා මණ්ඩපයේදී යම් යම් කරුණු කාරණා පිළිබඳව කතා කළ නිසා මා කැමති සාකච්ඡාවේ ආරම්භයක් විදිහට මිහිඳු මහරහතන් වහන්සේගේ මුල්ම පැවිදි බව පිළිබඳව කරුණු කාරණා දැනගන්න මම හිතනවා අද සාකච්ඡාවට ආරම්භයක් විදිහට අනුකම්පා සහිතවම ඔබ වහන්සේගෙන් පිළිතුරක් ලබා ගන්නට කැමැති මේ උතුම් පැවිදි බව මිහිඳු මහරහතන් වහන්සේ ලබා ගැනීම පිළිබඳව එතනින් අපි කතාව අද දිනේදී ආරම්භ කරමු. නමෝ බුද්ධාය. සීල දිනාටම තෙරුවන් සරණයි. ඇත්තෙන්ම මිහිඳු මහරහතන් වහන්සේ ගැන හඳුන්වා දීමේදී අපි නිරායාසයෙන්ම භාවිතා කරන වචනයක් තමයි අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ කියලා. ඒ අනුබුදු කියන විශේෂ නාමය මිහිඳු මහරහතන් වහන්සේට අපි යොදන්නේ භාග්‍යතුන් වහන්සේගේ සම්බුද්ධ සන්දේශය මේ ලංකා ධරණිතලයට දායාද කරලා
මේ සියලුම ශාසනික අභිවෘද්ධියට අඩිතාලම දැම්මේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා. ඉතින් ඒ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මේ ලංකා ධරණි තලයේම පිරිනුවන් පා වදාලේ. මේ අද අපි සමරන දිනේ වගේ මේ මිහිඳු පුර අටවක කියන දිනයක. ඉතින් ඒ නිසා මේ දිනේදී මේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ගැන කතා බස් කරලා උන්වහන්සේ විසින් අපිට කරපු ඒ උදාරතර ශාසනික සේවාව ගැන අපි හිත පහදවාගෙන ඒ මඟ ගමන් කරන්න අපිට හොඳ ආරම්භයක් අද දිනේ සනිටුහන් කරගන්න පුළුවන්. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේගේ උතුම් පැවිදි බව ගැන අපි කතා කළොත් ඒ උතුම් පැවිදි බව වුණත් බොහොම අසිරිමත් දෙයක්. අපි දන්නවා ධර්මාශෝක රජතුමා ධර්මාශෝක බවට පත් වුණේ චණ්ඩාශෝක කියන ඒ නම වෙනස් වෙලා. එතකොට ඒ විශාල මිනිස් සංහාරයන් සිද්ධ කරලා විශේෂයෙන්ම අවසානයේ කාලිංග යුද්ධය සිද්ධ කරපු අවස්ථාව විශාල මිනිස් ඝාතනයක් සිද්ධ වෙලා ශෝකයෙන් පසුතැවීමෙන් ඉන්න මොහොතේ තමයි අර නීග්‍රෝධ සාමණේර මහරහතන් වහන්සේ දැකලා තෙරුවන් කෙරෙහි සිත පහදවාගෙන ඒ අප්‍රමාද වර්ගයෙන් ධර්මයේ ශ්‍රවණය කරලා ධර්මාශෝක රත්තුමා බවට පත් වෙන්නේ. ඊට පස්සේ ධර්මාශෝක රත්තුමාට ඉතාම සුවිශේෂී මහරහතන් වහන්සේ නමක්ගේ ඇසුර ලැබෙනවා. ඒ තමයි ඒ වෙනකොට පෘථිවි තලයේ වැඩ හිටපු සංඝ ස්ථවර වූ මහා මොග්ගල්ලාන මොග්ගලිපුත්තිස්ස මහරහතන් වහන්සේ. එතකොට මේ මොග්ගලිපුත්තිස්ස මහරහතන් වහන්සේගේ ඇසුරත් එක්ක මේ ධර්මාශෝක රත්තුමා තව තවත් ශාසනය කෙරෙහි හිත පහදවා ගන්නවා. එක්තරා අවස්ථාවක ධර්මාශෝක රත්තුමා මොග්ගලිපුත්තිස්ස මහරහතන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි මොග්ගලිපුත්තිස්සයන් වහන්ස, අපගේ භාග්‍යතුන් වහන්සේ ධර්මස්කන්ධ කොච්චර දේශනා කරලා තියෙනවද කියලා. ඒ වෙලාවේ මොග්ගලිපුත්තිස්ස මහරහතන් වහන්සේ දේශනා කරනවා ධර්මස්කන්ධ වශයෙන් ගත්තොත් 84,000ක ධර්මස්කන්ධයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා කියලා. ධර්මාශෝක රත්තුමාට ඒ වෙලාවේ ඇතිවෙන පැහැදීමට ප්‍රකාශ කරනවා, එහෙමනම් මම මේ ධර්මස්කන්ධ 84,000ට විහෙර විහාර 84,000ක් හදලා භාග්‍යතුන් වහන්සේ උදෙසා ඒ ධර්මයේ උදෙසා විශාල පූජාවක් කරන්න මම කැමතියි කියලා. ඒ වෙලාවේ අර මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අජාසත් රත්තුමත් එක්ක එකතු වෙලා අර ධාතු නිදානයක් විශේෂයෙන් සිද්ධ කරලා තිබුණා මේ අනාගතයේ පිණිස. ඒ ධාතු නිදානයෙන් මොග්ගලිපුත්තිස්ස මහරහතන් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ ධාතුන් වහන්සේලා ලබාගෙන ධර්මාශෝක රත්තුමා වසර 3ක් පැණි කෙටි කාලයකදී දඹදිව් තලයේ සිසාරා විහෙර විහාර 84,000ක් ඉදි කරලා ගෞතම බුද්ධ ශාසනයට එකම දිනයක පූජා කරනවා. එතකොට මේ වගේ විහාර පූජාවක් බුද්ධ ශාසනයේ සිද්ධ වෙන එකම සහ පළමු අවස්ථාව. මේ නිසා රහතන් වහන්සේලා විශේෂ 이르දි ප්‍රාතිහාරයක් සිද්ධ කරනවා ලෝකාවලෝකනේ කියලා. ඒ සම්පූර්ණ විහෙර විහාර 84,000ම එකවර ධර්මාශෝක රත්තුමාට පෙනෙන්නට සලස්වනවා. එතකොට ඒ විහෙර විහාර 84,000 එකවර දකිද්දි ධර්මාශෝක රත්තුමාට අසීමිත බුද්ධාලම්භන ප්‍රීතියක් ඇති වෙනවා. ඊට පස්සේ මොග්ගලිපුත්තිස්ස මහරහතන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි මොග්ගලිපුත්තිස්සයන් වහන්ස, දැන් මම මේ බුද්ධ ශාසනයට නෑදෑයෙක් නේද? මේ බුද්ධ ශාසනයේ උරුමයක් මටත් දැන් තියෙනව නේද කියලා අහනවා. මොකද මේ වගේ විහාර පූජාවක් කිසිම කලක කිසිම කෙනෙක් කරලා නැහැ. ඒ වෙලාවේ මොග්ගලිපුත්තිස්ස මහරහතන් වහන්සේ පිළිතුරු දෙනවා, ඔබ හා සමානව එකම දිනයකදී මේ වගේ විහෙර විහාර 84,000ක් හදපු කෙනෙක් වෙන නැහැ. නමුත් ඔබ තාම බුද්ධ ශාසනයට නෑදෑයෙක් නෙවෙයි. ඔබ තාම බුද්ධ ශාසනයේ ඥාති උරුමය ලැබූ කෙනෙක් නෙවෙයි කියලා.
ඒ පිණිස එහෙමනම් මම මොකද කරන්න ඕන කියලා අහනවා. අන්න ඒ වෙලාවේ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ පිළිතුරු දෙනවා, රජතුමනි, තමන්ගේ ලේන් උපන් දරුවෙක් මේ බුද්ධ ශාසනයේ පැවිදි කළ දවසට තමයි බුද්ධ ශාසනයේ ඥාතිත්වයේ උරුමය ලැබෙන්නේ කියලා. ඒ වෙලාවේ ධර්මාශෝකරත්තුමා තමන් සමීපයේ හිටපු මිහිඳු කුමාරයා, මහින්ද කුමාරයා පැත්තට හැරිලා අහනවා, පුතණුවනි, ඒ ශාසනික උරුමය මට ලබා දෙන්න ඔබ බුද්ධ ශාසනයේ පැවිදි වෙන්න කැමතිද කියලා. ඒ වෙලාවේ මහින්ද කුමාරයා කියනවා, පිය රජතුමනි, මම බොහෝ කල් ඉඳන් ඒ අපේක්ෂාවෙන් ඉන්නේ. මම මේ දඹදිව රාජ්‍ය පතන්නේ නැහැ. මම ගෞතම බුද්ධ ශාසනය උතුම් පැවිදි බව තමයි අපේක්ෂාවෙන් ඉන්නේ කියලා කිව්වා. ඉතින් ඒ වෙලාවේ ළඟ හිටියා සංගමිත්තා දියණියත්, ඒ සංගමිත්තා දියණියත් බුද්ධ ශාසනයේ පැවිදි බවට කැමති වුණා. එතකොට ධර්මාශෝකරත්තුමා බොහෝම සතුටින් තමන්ගේ නෙත් සංගලවන් මහින්ද කුමාරයාත් සංගමිත්තා කුමාරියත් බුද්ධ ශාසනයේ පැවිදි බවට පූජා කළා. ඒ වෙලාවේදී ඒ මිහිඳු කුමාරයාගේ තිබ්බ අප්‍රමාණ පුණ්‍ය ශක්තිය නිසා සඳහන් වෙනවා උපසම්පදා මණ්ඩපේදීම, ඒ කියන්නේ බුද්ධ ශාසනය උතුම් උපසම්පදාව ලබා දෙන මොහොතේදීම නිකලෙස් මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. එහෙම නිකලෙස් මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙලා වසර 3ක් වෙන කෙටි කාලයක් ඇතුළත සම්බුද්ධ දේශනා සියල්ල දරා ගන්නවා. දරාගෙන ඒ සියලුම සම්බුද්ධ දේශනා අටුවා සහිතව ඉගෙනගෙන තමයි අපගේ ලක්කාධරණි තලයට මේ සම්බුද්ධ සන්දේශය ලබා දෙන්න වැඩම කළේ. ඒ උතුම් මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාදීපයට වැඩම කරවීම සංස්කෘතික වශයෙන්, ශාස්ත්‍රීය වශයෙන් මගේ මේ රටට කොයිතරම් හොඳ සේවයක් බවට පත් වුණාද. අපි මේ කතා කරන වර්තමානයේ දක්වා අතීතයේ සිට මේ ගමන් මඟ පිළිබඳව අපි මහාවංශයේ ඇතුළෙන් සොයා බලද්දී අපිට කරුණු කාරණා තේරුම් ගන්නට පුළුවන්කමක් ලැබෙනවා. මේ ශ්‍රී ලංකා දීපයේ සිදුවුණු වෙනස මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමෙන් අනතුරුව මොන විදිය පරිවර්තනයක්ද, සමාජ පරිවර්තනයක්ද, ආගමික පරිවර්තනයක්ද සිදුවුනේ කියන කාරණය පිළිබඳව. එනිසා පින්වත් ස්වාමීන් වහන්ස, මා කැමැතියි ඔබ වහන්සේගෙන් දැනගන්නට ලක්දිවට වැඩමකොට සම්බුද්ධ ශාසනය, සම්බුද්ධ ශාසනය මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවේ පිහිටුවන්නේ කොහොමද? ඒ පිළිබඳවත් මම කැමැති ඔබ වහන්සේගෙන් දැනගන්න. ඔව්, ඇත්තටම අපි දන්නවා මිහිඳු මහරහතන් වහන්සේ ලංකා ධර්ණි තලයට වැඩම කළේ තනියම නෙවෙයි. ඒ ඉට්ටිය, උත්තිය, සම්භව, බද්දසාල කියන උතුම් මහරහතන් වහන්සේලාත්, අනාගාමී උපාසකෙක් වුණ බණ්ඩුක උපාසකත් සමගින්. එතකොට අපි දන්නවා මිහින්තලාවට වැඩම කරලා එදා දේවානම්පියස් රජතුමා ප්‍රදානේ 40,000ක් පිරිස මේ නැකත් කෙළියට දඩේමේ යද්දි තමයි ඒ රජතුමාට හම්බ වුණේ. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ මුලින්ම රජතුමාට සියලුම පිරිස එකවර පෙනෙන්නට සැලැස්සුවේ නැහැ. ඉර්ධි ප්‍රාතිහාරයක් සිද්ධ කළා තමන් වහන්සේ විතරක් පෙනෙන ආකාරයට. ඊට පස්සේ රටේ අධිපතිත්වයේ දරන රජතුමාට නමින් කතා කළා තිස්ස කියලා. එතකොට රජතුමා බැලුවා මේ ලංකාවේ රජතුමාට නමින් කතා කරන්න පුළුවන් කෙනෙක් නැහැ. කවුද මේ කතා කරන්න කියලා කුතුහලයෙන් බලනකොට ශ්‍රමණයන් වහන්සේ නමක් වැඩ ඉන්නවා ගල්තලාවේ. එතකොට ඒ මිහිඳු මහරහතන් වහන්සේ තමන් වහන්සේව හඳුන්වා දුන්නා, සමනාමයන් මහරජ ධම්මරාජස්ස ශාවකා තවේව අනුකම්පාය ජම්බුදීපා ඉදාගතා කියලා. ඒ ධර්මරාජයන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රමණයන් වහන්සේලා වන අපි ඔබට අනුකම්පා පිණිස දඹදිව සිට මෙහි පැමිණියමු කියලා. ඒ වෙලාවේ දේවානම්පියස් රජතුමාට සිහිපත් වුණා තමන්ගේ නොදුටු මිතුරා ධර්මාශෝක රජතුමා පෙර ජීවිතයේ අතීත සසරේ ඥාති සම්බන්ධයට තමන්ගේම සහෝදරයා. ඒ තමන්ට අභිෂේක මංගල්‍යයට කලින් ඒ අභිෂේක උපකරණ එවද්දී
විශේෂ පණිවිඩයකුත් තෙවලා තිබ්බා. දඹදිව් තලයේ බුද්ධ රත්නේ, ධම්ම රත්නේ, සංඝ රත්නේ වැඩ ඉන්නවා. මම මේ තිසරණය සැදැහැසිතින් සරණ ගියා, ඔබත් මේ තිසරණේ සරණ යන්න කියලා. අන්නේ සන්දේශේ මතක් වෙලා හිතුවා, එහෙනම් ඒකාන්තයෙන්ම මේ ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රමණියන් වහන්සේලා. ඊට පස්සේ අර ඒ තැති ගැනීම රජතුමාගේ නැතිවෙ ගියාට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ අනිත් ශ්‍රමණයන් වහන්සේලාවත් රහතන් වහන්සේලාවත් පෙනෙන්නට සැලැස්සුවා. ඊට පස්සේ අර රජතුමාගේ නුවණ ගැන විග්‍රහයක් කරගන්න අර අපි දන්න අඹ පැනේ සහ ඥාති පැනේ විමසුවා. ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ මුල්ම දේශනාව හැටියට සිද්ධ කළේ ඒ තුනුරුවන හඳුන්වා දෙන දේශනාව. ඒ තමයි චූලහත්ති පදෝපම සූත්‍රය. ඒ සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේව හඳුන්වා දුන්නා. ඊට පස්සේ මේ ධර්ම මාර්ගයේ ප්‍රතිපදාව හඳුන්වා දුන්නා. ඒ ධර්ම මාර්ගයේ ප්‍රතිපදාවේ ගමන් කරලා නිකලෙස් රහතන් වහන්සේ නමක් බිහිවෙන විදිය හඳුන්වා දුන්නා. උතුම් තිසරණය ඒ විදියට හඳුන්වලා දීලා ඒ චූලහත්ති පදෝප සූත්‍රය දේශනා කරාට පස්සේ ඒ සියලුම පිරිස තිසරණ සරණේ පිහිටියා. සරණ සීලේ පිහිටලා තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයන් බවට පත් වුණා. එතකොට අපිට පේනවා මිහිඳු මහරහතන් වහන්සේ මේ ලංකාවේ බුද්ධ ශාසනය ස්ථාපිත කරන්න කටයුතු ආරම්භ කළේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා ඉතාම පැහැදිලිව කියාදීම තුලිනුයි. එතකොට ඒ පළවෙනි දේශනාවේදීම ඒ 40,000ක් ප්‍රදාන පිරිස තුනුරුවන් ගුණ වශයෙන් හඳුනාගෙන තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයන් බවට පත් වුණා. මෙතනින් තමයි මිහිඳු මහරහතන් වහන්සේ මේ ධර්ම ප්‍රචාරයේ ලක්දිව ධර්ම රාජ්‍යයක් බවට පත් කිරීම ආරම්භ කරන්න යෙදුනේ. එතකොට එතන ඉඳන් ඉස්සරහට ඒ දහම් කටයුතු කරගෙන ගිය ආකාරය අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. මම හිතනවා සම්බුද්ධ ශාසනය පිළිබඳව දන්නා ඔබ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරවලා ඊට පස්සේ ලංකාවේ ජන සමාජය යහපත් ජන සමාජයක් බවට පත් කරවන්නට ගෞතම බුද්ධ ශාසනය තිබෙන රටක් බවට පත් කරන්නට ගත් උත්සාහය පිළිබඳව අපට ඉදිරියේදී මේ උතුම් වස්සානේ සදහම් සාකච්ඡාවේදී අද ඔබට දැනගන්නට පුළුවන්කමක් ලැබෙනවා. එනිසා අපි අපට ආරාධනා කරනවා රැඳෙන්න රූපහානේ කල්ලා මිතුරා සමගින්. අද මේ පුරාටවක පොහොය දිනේ ශ්‍රී මිහිඳු පුරාටවක පොහොය දිනේ බවට පත් වුණා. ඒ පිළිබඳව අපි ඔබට කරුණාකරණා බොහොම පැහැදිලිව සඳහන් කළා. මොන විදිහටද අතීතයේ එහෙම දිනයක් තිබුණේ, වර්තමානයේ වෙන විට ඒක ඒ නමින් නැතිුණාට මේ වෙන විට ඒ අපිට බලා ගන්නට පුළුවන් කමක් තියෙන කාරණේ පිළිබඳවත් අපි පහදා දුන්නා. ඒ නිසා මා හිතනවා ශ්‍රද්ධා රූපහානේ නරඹන පින්වත් ඔබට මේ කාරණාව ඉතාම පැහැදිලි. ඔවුන් දන්නවා අද දවසේ ඇයි අප මිහිඳු මහරහතන් වහන්සේ පිළිබඳව මේ තරම් හොඳින් කතා කරන්නේ කියන කාරණේ පිළිබඳව. මම කල්ලොත් කතා කරා පොසන් පොහොය දිනේක නම් අප මේ කතා කරන්නේ මිහිඳු මහරහතන් වහන්සේ පිළිබඳව කාටවත් ඒක ලොකු ගැටලුවක් නොවේ. මොකද ඒ කාලයේ හැමදාමත් මිහිඳු මහරහතන් වහන්සේ පිළිබඳව අප කතා කරන නිසා. නමුත් ඒ වප් මාසේ පුරාටවක පොහොය දිනය වෙන්වන්නේ මිහිඳු මහරහතන් වහන්සේ පිළිබඳ කියන එක පිළිබඳව තමයි අපි කතා කරමින් හිටියේ. ඒ නිසා මා ඔබට සඳහන් කළා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරවීමෙන් අනතුරුව සම්බුද්ධ ශාසනයේ පිහිටුවමින් මේ ශ්‍රී ලාංකීය සිංහල ජනතාව යහපත් ජන සමාජයක් කරා ගෙන යන්නට ප්‍රඥා සම්පන්න දර්ශනයක් අවබෝධ කරගත හැකි ජනතාව බවට පත් කරන්නට ගත් උත්සාහය පිළිබඳව අද දිනේදී අපට කතා කරන්නට පුළුවන්කමක් ලැබේ. අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා මිහිඳු මහරහතන් වහන්සේ උතුම් පැවිදි බව කොහොමද ඇතුළුවන්නේ පැවිදි දිවියට. ඉන් අනතුරුව කතා කළා ශ්‍රී ලංකා දීපේට ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ශ්‍රී සත්‍ධර්මය ලංකාවට දායාද කරන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව. මේ කාලය වෙන විට
ශ්‍රී ලංකාව සුවිදේශිකයන් වශයෙන් සිංහල ජනතාව වැසුවත් ඔවුන්ගේ තිබුණු සමහර ක්‍රම චාරිත්‍ර වාරිත්‍ර වන්දනාමාන ක්‍රම ගොඩක් සමහර වෙලාවට වෙනස් වේවා. ගස්කල් වලට වඳින ජන සමාජයක් තිබුණු වටපිටාවකට තමයි මිහිඳු මහරහතන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී ධර්ම සන්දේශය අරගෙන වැඩම කරන්නේ. ඒක කොයිතරම් අපහසු කාරණාවක් වන්නට ඇද්ද? විවිධ ජන කොටස් වැසුණු, විවිධ මත තිබුණු, විවිධ ඇදහිලි ක්‍රම තිබුණු ජන සංඛ්‍යාවකට, ජන සමාජයකට මේ බුදුදහම පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා දෙන්නට. ඒ නිසා පින්වත් ස්වාමීන් වහන්සේ, ඒ තරම් හොඳ අවබෝධයකින් මේ ශ්‍රී ලාංකීය ජනතාව පිළිබඳව, මේ සිංහල ජනතාව පිළිබඳව අවබෝධ කරගෙනම මිහිඳු මහරහතන් වහන්සේ මහා කරුණාවෙන් යුතුව, බොහොම අනුකම්පාවෙන් යුතුව, ඉතාමත් පැහැදිලි භාග්‍යවතුන් වහන්සේගේ සද්ධර්ම දේශනාවන් මේ සිංහල ජනතාවට දේශනා කර තිබුණා. එසා පින්වත් ස්වාමීන් වහන්සේ, මම කැමැති උන්වහන්සේ කොහොමද මේ සම්බුද්ධ දේශනා ශ්‍රී ලංකා දූපතට දායාද කරන්නේ කියන කාරණේ පිළිබඳව දැනගන්නට. ඔව්, ඇත්තෙන්ම දැන් දේවානම්පියස් රත්තුමා ප්‍රදානේ 40,000ක් පිරිස සරණ සීලයේ පිහිටවලා, ඊළඟට මිහිඳු මහරහතන් වහන්සේ සුවිශේෂී කටයුත්තක් සිද්ධ කරනවා. ඒ තමයි තමන් වහන්සේත් එක්ක වැඩම කරපු සුමන සාමණේර රහතන් වහන්සේ ලවා කාලගෝසාවක් කරනවා දෙවිවරුන්ට දහම් දෙසීම පිණිස දින රාත්‍රී. එතකොට සුමන සාමණේර රහතන් වහන්සේ ඒ තමන්ගේ ඉර්ධි බල යොදාගෙන මුළු ලංකාදීපයටම ඇහෙන විදිහට ඒ කාලගෝසාව කළා කියලා මහාවංශයේ සඳහන් වෙනවා. එතකොට ඒ ලංකාවට අධිග්‍රෝහිත දෙවිවරුන්ට ධර්මශ්‍රවණේ පිණිස පැමිණෙන්න කියලා. ඒ පොළොවවාසී දෙවිවරුන්ගෙන් ඒ ගෝසාව මේ ඇහිලා ඊළඟට ඉහළ දිව්‍ය තලවල මේ විදිහට මේ හාත්පස සක්වල සිටින දෙවිවරු එදා මිහිඳු මහරහතන් වහන්සේගෙන් ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න පැමිණුණා කියනවා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩ ඉන්න කාලේ උන්වහන්සේ විසින් සියලුම දෙවිවරුන් රැස් කරවලා කරපු සුවිශේෂී දේශනාවක් තියෙනවා, සමචිත්ත පරියාය සූත්‍රය කියලා. ඒ කියන්නේ විශාල දිව්‍ය බ්‍රහ්ම පිරිසකට ධර්මාවබෝධය ලබා දෙමින් තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ දේශනාව සිද්ධ කරලා තියෙන්නේ. අන්නේ දෙව්බමුණුට සාරිපුත්ත මහරහතන් වහන්සේ එදා දේශනා කළ අයුරින්ම ඒ සමචිත්ත පරියාය සූත්‍රය මිහිඳු මහරහතන් වහන්සේ දිව්‍ය සමූහයට නැවත දේශනා කරනවා. එතන මේකේ විශේෂම කාරණේ තමයි ඒ අර ලංකා ධරණි තලයට ඒ තෙරුවන් කෙරෙහි පැහැදුන ධර්මාවබෝධය ලැබපු දෙවියන්ගේ ආකර්ෂණය එතෙන් පටන් ලැබෙනවා. ඒක බුද්ධ ශාසනයේ චිර පැවැත්ම පිණිස බොහෝ උපකාරී වෙන දෙයක්. එතකොට මේ සමචිත්ත පරියාය සූත්‍රයෙන් බොහෝ දෙව්බමුන්ට ධර්මාවබෝධය ඇති කරන්න පසුබිම සලස්වලා, ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ ඊළඟ දිනේදී ඒක සඳහන් වෙනවා. දැන් අර 40,000ක් පිරිස හිටියානේ අතන මේ සරණ සීලයේ පිහිටපු, ඒ අය තම තමන්ගේ පවුල්වල අයට, ගමේ අයට මේ ප්‍රවෘත්තිය සැලකලා මෙහෙම උතුම් ශ්‍රමණයන් වහන්සේලා පිරිසක් වැඩියා, ධර්මයේ දේශනා කළා, රජතුමා ප්‍රදාන අපි සියලු දෙනාම තෙරුවන් සරණේ පිහිටියා කියලා ඒ ප්‍රවෘත්තිය කිව්වා. ඒ වෙලාවේදී ඒ ගම්වල හිටපු බොහෝ පිරිස් රජමාලිගයට එකතු වෙන්න පටන් ගත්තා. අපිටත් ඒ ශ්‍රමණයන් වහන්සේලාගෙන් ධර්මය අහන්න ඕනේ, අපිටත් ඒ ශ්‍රමණයන් වහන්සේලා දැක බලා ගන්න ඕනේ කියලා. ඉතින් ඒ විශාල පිරිසට රැස් වෙන්න සුදුසු තැනක් ඇත්තෙන් මේ වෙනකොට තිබුණේ නැහැ. ඒ නිසා සඳහන් වෙනවා රජතුමාගේ රාජකීය ඇත්හල. එතකොට ඒ ඇත්තු හිටපු තැන තමයි විශාල ශාලාවක් විදියට ඒ වෙනකොට තිබුණේ. ඒ ශාලාව පිරිසිදු කරලා, බිමට වැලි අතුරලා, උඩුවියන් බැඳලා, අර ආසන පනවලා ධර්මශ්‍රවණයට සුදුසු විදිහට රත්තුමා සකස් කළා. එතකොට ඒ විශාල පිරිසට මිහිඳු මහරහතන් වහන්සේ බාලපණ්ඩිත කියන සූත්‍ර දේශනාව දේශනා කරලා තියෙනවා. සත්පුරුෂයා අසත්පුරුෂයා හඳුන්වා දෙමින් භාග්‍යතුන් වහන්සේ සිද්ධ කරපු දේශනාව.
එතකොට ඒ දේශනාව ශ්‍රවණය කරලා තවත් පිරිසක් එතකොට තෙරුවන් සරණේ පිහිටියා, මගපල ලැබුවා. ඊට පස්සේ රජතුමාගේ අනුලා බිසව ප්‍රදානේ බිසවුන් වහන්සේලා පිරිස, ඒ කියන්නේ රාජකීය මේ කුමාරිකාවන් පිරිස, ඒ පිරිසටත් ඕනකම ලැබුණා. අවශ්‍යතාවය ඇති වුණා මේ මිහිඳු මහරහතන් වහන්සේගෙන් ධර්මයේ ශ්‍රවණය කරන්න. ඒ පිරිස ප්‍රදාන කරගෙන මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කළ තියෙනවා මේ විමානවත්තු ප්‍රේතවත්තු කියන දේශනා. එතකොට ප්‍රේතවත්තු වලින් අකුසලයක් ඒ ඔස්සේ ප්‍රේත ලෝකේ උපත කරා යන විදිහත් දේශනා කළා. විමානවත්තු දේශනා වලින් පිනත් කුසලයක් ඒ හේතුවෙන් සුගති උපතක් කරා ගිල සැප විඳින ආකාරයක් දේශනා කළා. එතකොට මේ දේශනාවන්ගෙන් පිනේ වටිනාකමත් පවේ ආදීනවත් හොඳට ඉස්මතු වුණා. ඒ ධර්මයේ ශ්‍රවණය කරපු පිරිසට ඊළඟට මිහිඳු මහරහතන් වහන්සේ සත්‍ය සංයුත්තේ, අනවතග්ග සංයුත්තේ වගේ මේ ගාම්භීර බුද්ධ දේශනා ඇතුළත් වෙන චතුරාර්ය සත්‍ය ධර්මයේ ප්‍රකාශිත ධර්මයේ දේශනා කළා. එතකොට අර තෙරුවන් කෙරෙහි සිත පහදවාගෙන පිනට කැමැත්තෙන් හිටපු ඒ පිරිසත් ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන ආකාරයෙන් හිත සකස් වෙලා ධර්ම අවබෝධ කළා. ඊළඟට මිහිඳු මහරහතන් වහන්සේ ගෝම පින්නූපම සූත්‍රය, ආසවිසෝපම සූත්‍රය, ධම්සක් පේතුන් සූත්‍රය ආදී චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත බුද්ධ දේශනා දිගින් දිගටම දේශනා කරන්න පටන් ගත්තා. එතකොට සඳහන් වෙනවා මහාවංශේ සතියක් ඇතුළත මාර්ගඵලලාභීන් 8500ක් ලංකාවේ බිහි වුණා කියලා. ඒකට හේතුව තමයි අර ධර්මාවබෝධය කරා යන ආකාරයේ සුවිශේෂී බුද්ධ දේශනා මිහිඳු මහරහතන් වහන්සේ දිගින් දිගටම දේශනා කළා. එතකොට මෙතනදී අපි ඇත්තෙන්ම අපි පසුගිය කාල වකවානුවේදී, ඒ කියන්නේ පසුගිය වසර කිහිපයේදී, ලංකාවේ බොහෝ සෙයින්ම මේ මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනය ගැන කතා කළේ අර අපිට සભ્યත්වයක් ලැබුණා, ඊට පස්සේ අර 18 කුලයක ශිල්පීන් ලංකාවට පැමිණියා, එතකොට අපිට බෞද්ධ සංස්කෘතිය ලැබුණා කියන අර ඒ මිහිඳු මහරහතන් වහන්සේ වැඩලා සිද්ධ වෙච්ච යහපතේ වටාපිටාව තමයි බොහෝ සෙයින් කතා කළේ. නමුත් මිහිඳු මහරහතන් වහන්සේ වැඩලා සිද්ධ කරපු ප්‍රධානම කාර්යය තමයි මෙන්න මේක. චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරලා මාර්ගඵලලාභී පිරිසක් ලක්දිව බිහි කළා. ඉතින් දිගින් දිගටම මේ විදිහට ධර්මයේ දේශනා කරගෙන යද්දී දැන් අපිට මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා ඒ සිද්ධ කරපු සාසනික සේවය එකිනෙකට සාකච්ඡා කළොත් අපිට බොහෝ කාලයකට ගන්න වෙනවා. මේ වගේ සුළු කාලයකින් අපිට ඒක කරන්න බෑ. නමුත් අපි ඒ කරපු සේවය කැටි කරලා දැක්කොත් ඊළඟට මේ මිහිඳු මහරහතන් වහන්සේ සිද්ධ කරපු දේශනා ඔස්සේ අර අරිට්ට මේ ඇමතිතුමා ප්‍රදාන පිරිසට බුද්ධ ශාසනයේ පැවිදි බව ලබා ගන්න කැමැත්ත ඇති වුණා. එතකොට ඒ අරිට්ට ඇමතිතුමා ප්‍රදාන පිරිස බුද්ධ ශාසනයේ පැවිදි බව ලැබලා පළවෙනි වස් කාලේ මිහිඳු මහරහතන් වහන්සේ අර මිහින්තලාවට අටසැටලෙනේ ගත කරන්න සූදානම් වෙනකොට ලංකාවෙන් රහතන් වහන්සේලා 69ක් බිහි වුණා. දැන් මිහිඳු මහරහතන් වහන්සේ සමග වැඩපු රහතන් වහන්සේලායි අර අනාගාමි බණ්ඩුක උපාසක ඒ පිරිසත් එක්ක සිංහල මහරහතන් වහන්සේලා ලංකාවෙන් බිහි වුණා. එතකොට 68ක් රහතන් වහන්සේලා පළවෙනි වස් කාලේ ගත කළා මිහින්තලේ අවටේ අටසැටලෙන්වල. දැන් මේ රහතන් වහන්සේලා බිහි වුනේ මිහිඳු මහරහතන් වහන්සේ සිද්ධ කරපු අර චතුරාර්ය සත්‍ය ධර්මයේ ප්‍රකාශිත ඒ සූත්‍ර දේශනාවන් එක්ක. ඊට පස්සේ දැන් සංගමිත්තා රහත්තරණිය පසු කාලීනව ලංකාවට වඩම්මලා භික්ෂුණී පැවිද්ද ඇති කරලා අර අනුලා බිසව ප්‍රදාන පිරිස ශාසනයට ඇතුළත් කරලා ඒ අයට මේ චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා
දිගින් දිගට වහන්න ලැබෙද්දී අරහත් භික්ෂුණීන් වහන්සේලාත් බිහි වුණා. එතකොට දැන් මේ වෙනකොට මිහිඳු මහරහතන් වහන්සේ සිද්ධ කරපු ධර්ම ප්‍රචාරයෙන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිසම ලංකාවේ මේ බිහි වුණා. ඒ සියලු දෙනා අතරින් මාර්ගඵලලාභීන් රහතන් වහන්සේලා රහත් භික්ෂුණීන් වහන්සේලා බිහි වුණා. එතකොට ඇත්තටම මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා මේ අපේ ලක්දිව තලය තුල සිද්ධ කරපු සුවිශේෂම සේවාව තමයි අන්නේ ධර්ම ප්‍රචාරය. ඊට අදාළව තමයි අනිකුත් අර සංස්කෘතිය, ඊට පස්සේ රාජ්‍යත්වයේ කුසිකර්මයේ එවුව දියුණු වෙන්න පටන් ගත්තේ. එතකොට මුල්ම වස් කාලයේ තුල රහතන් වහන්සේලා 68 නමක් වස් සැසුවා. ඊට පස්සේ අර විදිහට රහත් භික්ෂුණීන් වහන්සේලා බිහි වුණා. මාර්ගඵලලාභීන් ගිහි පිරිස අතරිනුත් දහස් ගණනින් බිහි වෙන්න පටන් ගත්තා. ඊළඟ සඳහන් වෙනවා අර පසුකාලීනව තූපාරාම ඒ චෛත්‍ය පිහිටවන අවස්ථාවේදී භාග්‍යතුන් වහන්සේගේ අකුධාතුන් වහන්සේ අහසට පැන නැගිලා බුද්ධ අධිෂ්ඨානයේ පරිදි යමා මහ පෙළහර පානවා. ඒ අවස්ථාවේදී ඒ දර්ශනේ දැකලා බුද්ධ ශාසනය කෙරෙහි පැහැදුන 30,000ක් පිරිස උතුම් පැවිදි බව ලැබුවා කියලා සඳහන් වෙනවා. ඉතින් ඒ 30,000ක් පිරිසම මේ මිහිඳු මහරහතන් වහන්සේගේ මේ ධර්ම ප්‍රචාරය තුළ උතුම් රහතන් වහන්සේලා බවට මාර්ගඵලලාභීන් බවට පත් වුණා. එතකොට අපිට ඉතාම පැහැදිලි මිහිඳු මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ සම්බුද්ධ දේශනාම දිගින් දිගටම ඉස්මතු කළා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට සිව්වනක් පිරිසම ලංකාවේ බිහි වුණා. ඒ සිව්වනක් පිරිස අතරින් මාර්ගඵලලාභීන් රහත් පරපුරක් ලංකාවේ බිහි වුණා. මේක තමයි ඇත්තටම මිහිඳු මහරහතන් වහන්සේ අපිට කරපු සුවිශේෂම සේවාව. බොහොම පැහැදිලි පින්වත් ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ සාකච්ඡාවේ ආරම්භයේදීම සඳහන් කළා අනුබුදු මිහිඳු මාහිමි කියලා, මහරහතන් වහන්සේ කියලා. අනුබුදු කියන වචනය අපි භාවිත කළේම, භාවිත කරන්නට පෙළඹුණේම උන්වහන්සේ පිළිබඳව, මහරහතන් වහන්සේ පිළිබඳව කතා කරද්දී අනුබුදු කියන වචනේ යෙදුණේම ඒ ශාස්ත්‍රඥ වහන්සේගේ පරම පීතෘ ශ්‍රී සද්ධර්මය මාගේ මේ දේශයට දායාද කරන නිසා. ඒ වගේම ශාස්ත්‍රඥ වහන්සේ හා සමානයි කියලා මහවංශයේ සඳහන් වන්නේ මේ ශ්‍රී ලංකාවට මහරහතන් වහන්සේ, මිහිඳු මහරහතන් වහන්සේ ලබා දුන් මේ ධර්මය නිසා. එනිසාම මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකා දූපතට වැඩම කිරීමෙන් අනතුරුව අපගේ පින්වත් ස්වාමින් වහන්සේ සඳහන් කළාසේම බොහෝ පිරිසක් නිවන අවබෝධ කිරීම දක්වා වූ මේ ගමන් මගේ යන්නට උන්වහන්සේ ඉඩ සලසා දුන්නා. මේ දුක් විඳින සසර ගමන නිමා කරමින් මේ සසරේ අවසානයක් දකින්නට බොහෝ දෙනෙකුට ඉඩ කල සලසා දුන්නා. තව කෙනෙකුට මේ ධර්මය අවබෝධ කරගෙන තමන්ගේ ජීවිත යහපත් කරගන්නට මඟ සලසා දුන්නා. ඒ නිසා තමයි උතුම් මිහිඳු මහරහතන් වහන්සේ පිළිබඳව අප මේ තරම් ගුණ කතා කරන්නේ. අද උතුම් වසනේ සාකච්ඡාවේ අපේ මාතෘකාව බවට පත් වෙලා තියෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේ පිළිබඳව කතා බහ කිරීම. පින්වත් ස්වාමීන් වහන්සේ සඳහන් කළ විවිධ උතුම් සදහම් දේශනා ශ්‍රී ලංකා දූපතේ ඉන්න මේ සිංහල වැසියන්ට දේශනා කිරීම තුළින් ධර්මාබෝධය ලබා දීමට උන්වහන්සේ කටයුතු කළ ආකාරය පිළිබඳව. ඒ වගේම තමයි මේ සද්ධර්මය චිරාත් කාලයක් මේ ශ්‍රී ලංකාව තුළ පවතින්නට මුල්ම අඩිතාලම දමන්නේ මිහිඳු මහරහතන් වහන්සේ. එය තමයි තාමත් මේ විදිහටම මේ සම්බුද්ධ ශාසනය නොකටි ශ්‍රී ලංකාව තුළ තිබෙන්නේ. මා කැමැති පින්වත් ස්වාමීන් වහන්සේගෙන් දැනගන්නට එසේ චිරාත් කාලයක් තිබෙන්නට මුල් බැසගන්නට මිහිඳු මහරහතන් වහන්සේ ඒ ධර්ම ප්‍රචාරක කටයුතු සිදු කළේ මොන ආකාරයෙන්ද කියන වගේ. අපි අර කතා කරපු ඒ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන්න එන පිරිස ක්‍රමක්‍රමයෙන් වැඩි වුණා. දැන් මුලින් රාජකීය ඇත්හල පවිත්‍ර කරලා ඒ ධර්මශාලාවක් විදිහට සකස් කරලා මුලින්ම ධර්ම ප්‍රචාරය ආරම්භ කළේ. ඊට පස්සේ ඒ එන පිරිසට ඉඩකඩ සපුරාලන්නේ ඇත්හල ප්‍රමාණවත් තුනෙත් නැහැ. ඊට පස්සේ රජතුමාගේ රාජකීය උයනක් තිබ්බා නන්දන උයන කියලා.
ඒ නන්දන උයන තමයි ඊට පස්සේ ධර්ම ප්‍රචාරයේ පිණිස පිරිස එක්රැස් කරන තැන බවට පත් වුනේ මුල්ම අවස්ථාවේ. ඒ නන්දන උයනේ මිහිඳු මහරහතන් වහන්සේ ධර්ම දේශනා සිද්ධ කරලා තිසරණ සරණේ පිහිටවල ඊළඟට මාර්ගඵලලාභීන් බිහි කරලා මේ ධර්ම ප්‍රචාරය සිද්ධ කරනකොට මිහිඳු මහරහතන් වහන්සේ නිරන්තරයෙන් මේ රාජකීය උයනේ කල්ගත කරන්න කැමති වුණේ නැහැ. අහපව් මිහින්තලේට වැඩම කරන්න අදහස් කළා. ඒ වෙලාවේ රජතුමා කිව්වා වැඩම කරන්න නැතුව මේ නන්දන උයනේම වැඩ ඉන්න කියලා. ඒලයි මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රකාශ කළා මේ නන්දන උයන නගරයට ළඟ වැඩි. ශ්‍රමණයන් වහන්සේලාට වාසය කරන්න සුදුසු තැනක් නෙවෙයි. ඒ නිසා අපි විවේක වාසය පිණිස නැවත මිහින්තලයට වැඩම කරනවා කියලා. ඒ වෙලාවේ රජතුමා කල්පනා කරලා කියනවා ස්වාමීනි මේ මිහිඳු මහරහතන් වහන්ස මේ මහමෙවුනා උද්‍යානයේ නම් මහමෙවුනා උයන නම් බොහොම නිෂ්කලංක තැනක්. මේ සද්ද බද්ද නැති තැනක්. බොහොම විවේක පහසුව තියෙන තැනක්. ඒ නිසා මම මේ මහමෙවුනාවේ ඔබ වහන්සේලාට වැඩේ ඉන්න මහමෙවුනා උයනේ කටයුතු පිළියෙල කරලා දෙන්නම් කියලා. ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ අර බිම්බිසාර රත්තුමා වේලුවනේ පූජා කරපු අවස්ථාව සිහිපත් කරමින් ඒ ආරාම පූජා භාග්‍යතුන් වහන්සේ අනුදෙන වදාර ආකාරයේ ඉස්මතු කරමින් ඒකේ ආනිසංස දේශනා කළා. රජතුමා රන් කෙන්ඩියට පැන් ඇරගෙන බිම්බිසාර රත්තුමා සිද්ධ කරපු ආකාරයටම ඒ වන උද්‍යානයේ මහාමේඝ උද්‍යානයේ බුද්ධ ශාසනයට පූජා කරන අවස්ථාවේදී රන් කෙන්ඩියෙන් පැන් වඩලා ඒ පැන් පොළවට වැටෙද්දී මේ මහ පොළව කම්පා වුණා කියලා සඳහන් වෙනවා. එතකොට රජතුමා පුදුමයලා ඇහුවා ස්වාමීනි ඇයි මේ පොළව කම්පා වීමක් වුනේ? එතනදී මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා අනාගතේ මහා විහාර සීමාව සම්මත වෙලා මේ බුද්ධ ශාසනයේ ප්‍රමුඛ ස්ථාන කීපයක් ගොඩනැගෙන්නේ මේ මහමෙවුනා උයනේ. ඉතින් බුද්ධ ශාසනය මේ බිමේ පිහිටියා කියන සතුටට තමයි මේ පොළව කම්පා වුනේ කියලා. බුද්ධ ශාසනයේ ලංකා ධරණිතලයේ පිහිටියා මේ මහමෙවුනා උයන පූජා කිරීමත් එක්ක ඒ නිසා තමයි මේ පොළව කම්පා වුනේ කියලා. එතකොට එතනදී සඳහන් වෙනවා මේ මහාවංශේ බුද්ධ ශාසනයේ ලංකා ධරණිතලයේ පිහිටියා ඒ ආරාම පූජාවත් එක්ක. ඊට පස්සේ පස්සේ කාලේ අර අරිත්ත මහරහතන් වහන්සේ ප්‍රදාන සිංහල මහරහතන් වහන්සේලා බිහි වුණාට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ ථූපාරාම සෑ මළුවේදී ඒ අරිත්ත මහරහතන් වහන්සේ ප්‍රදාන සිංහල මහරහතන් වහන්සේලා මූලික කරගෙන විනය පිටකේ සංගායනා කරනවා. ඒ සංගායනා කරන්න හේතු වෙන්නේ දේවානම්පියතිස්සරත්තුමා අහනවා දැන් මාර්ගඵලලාභීන් බිහි වෙලා ශාසනයට මේ ආරාම පූජාවන් කරලා විශාල උද්‍යෝගයක් ඇති වෙලා තියෙන නිසා අහනවා බුද්ධ ශාසනයේ ලංකා ධරණිතලයේ මුල් බැස ගත්තද කියලා අහනවා. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ පිළිතුරු දෙනවා බුද්ධ ශාසනයේ ලංකා ධරණිතලයේ දැන් පිහිටලා තියෙනවා. නමුත් තාම මුල් බැසගෙන නැහැ. අනේ මුල් බැස ගන්න මොකද්ද කරන්න ඕනි කියලා ඇහුවා. එතකොට ප්‍රකාශ කළා සිංහල දේශයෙන් බිහි වුණ රහතන් වහන්සේලා ලව්වා විනය පිටකය ථූපාරාම සෑමළුවේ සංගායනා කරන්න ඕනි කියලා. අන්න ඒකට අවශ්‍ය කටයුතු රජතුමා සම්පාදනය කළා. මිහිඳු මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි අරිත්ත මහරහතන් වහන්සේ ප්‍රදාන අර රහතන් වහන්සේලා විනය සංගායනාව කළා. අන්නේ මොහොතේදී මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කරනවා දැන් බුද්ධ ශාසනයේ ලංකා ධරණිතලයේ මුල් බැසගත්තා. මෙන්න මේ විදිහට ඉතාම දූරදර්ශීව බුද්ධ ශාසනයේ ලංකා ධරණිතලයේ පිහිටවන්නට මිහිඳු මහරහතන් වහන්සේ බුද්ධ ශාසනයේ මුල් බැස ගන්නන්නට කටයුතු කළා. ඊළඟට සංගමිත්තා තෙරණිය තමන්ගේ නැගණිය ලංකා ධරණිතලයට වඩම්මද්දී ජයශ්‍රී මා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාවත් ලංකා ධරණිතලයට වඩම්මලා
ඒ ජයශ්‍රී මහ බෝධින් වහන්සේ රෝපණය කළා. ඊළඟට සුමන සාමණේර රහතන් වහන්සේ ලව්වා. අකුධාතුන් වහන්සේ සහ භාග්‍යතුන් වහන්සේගේ පාත්‍රා ධාතුන් වහන්සේත්, ඒ පාත්‍රා ධාතුන් වහන්සේ පුරවා සර්වජ ධාතුන් වහන්සේත් ලංකාවට වැඩම කෙරෙව්වා. පස්සේ කාලේ ලංකාවේ රාජ්‍යයේ සංකේතය බවට පත් වුණේ, ඒ කියන්නේ රාජකීය සංකේතය බවට පත් වුණේ මේ ජයශ්‍රී මහ බෝධින් වහන්සේ. අර පාත්‍රා ධාතුව මේවා රාජකීයත්වයෙන් පිදුම් ලැබුවා. ඉතින් ඒ නිසා මිහිඳු මහරහතන් වහන්සේ මේ විදිහට ඉතාම දූරදර්ශීව ශාසනයේ ලංකා ධර්ණිතලයේ පිහිටවන්නට, මුල් බැස ගන්නන්නට චිරාත් කාලයක් පවත්වන්න සියලු ශාසනික කටයුතු සිද්ධ කළා. පස්සේ කාලේ අර ඒ මහා මේඝ වනෝද්‍යානයේ ඇතුළත් වෙන විදිහට මහා විහාර සීමාව සම්මත කළා. එතකොට දැන් මං කිය අපිට මේ වාරේ කිනක කළ පිළිවෙලට කතා කරන්න ගියොත් ගොඩාක් අපිට කාලේ අවශ්‍ය වෙනවා. මේ වගේ පොඩි වෙලාවක අපිට කතා බස් කරන්න හම්බ වෙන්නේ නැහැ. මම අර පොදුවේ තමයි මේ කාරණා ටික කැටි කොට දැක්ුවේ. මෙන්න මේ කාරණා වලින් තමයි මිහිඳු මහරහතන් වහන්සේ බුද්ධ ශාසනයේ පිහිටවන්නට, චිරාත් කාලයක් පවත්වන්නට කටයුතු සම්පාදනය කළේ. ඒ කාලේ එහෙම රජවරු සිටීමත් වාසනාවක් පින්නා ස්වාමීන් වහන්සේ. ඒ රජවරුන්ගේ පුණ්‍ය මහිමය, ඒ රජවරුන්ගේ වාසනාව නිසාම තමයි මේ සිංහල දේශයට උතුම් බුද්ධ ශාසනය ගලපා ගන්නට ඉඩකඩ ලැබෙන්නේ. ඒ නිසා තමයි ඒ රාජ්‍ය කරපු, ඒ උත්තමයන් කරපු මෙහෙ නිසා තමයි බුද්ධ ශාසනය මේ ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කරන්නට මිහිඳු මහරහතන් වහන්සේට ලොකු ශාසනික මෙහෙවරක් කරන්නට ඉඩකඩ සලසා දෙන්නේ. රජතුමා නැහුවා වගේ ඔබවහන්සේ සඳහන් කළා වගේම මේ දේශයේ මුල් බැස ගත්තද කියලා නැහැ කිව්වට පස්සේ ඒ වෙනුවෙන් මොනාද කරන්න ඕන කියලා අහන්න තරම් හොඳ රජවරු ඒ කාලේ ඉඳලා තිබ්බා පින්නා ස්වාමීන් වහන්සේ. ඒ නිසා තමයි ඒ උතුම් බුද්ධ ශාසනය තාමත් මේ ශ්‍රී ලංකාව තුළ අපට ගරු කරන්නට පුළුවන් මට්ටමේ, ගෞරව කරන්නට පුළුවන් මට්ටමේ, පිවිතුරු මට්ටමින් තාමත් මේ උතුම් දේශය තුළ පවතින්නේ. අද දිනේදී අපි වස්සානේ සදම් සාකච්ඡාවට මාතෘකාව බවට පත් කරගත්තේ මිහිඳු මහරහතන් වහන්සේ පිළිබඳව කතා බහ කරන්නට. මිහිඳු මහරහතන් වහන්සේගේ පැවිදි බව පිළිබඳව, ඒ වගේම මිහිඳු මහරහතන් වහන්සේ මේ උතුම් දේශයට ගෞතම බුද්ධ සන්දේශය දායාද කිරීම පිළිබඳව අප කතා බහ කළා. ඒ වගේම තමයි කොහොමද මේ රට තුළ සම්බුද්ධ ශාසනය මුල් බැසගෙන චිරත් කාලයක් පවතින්නට දූරදර්ශීව කටයුතු කළ ආකාරය පිළිබඳවත් අදිනේදී අපේ උතුම් වස්සන් සාකච්ඡාවේ කතා බහ කළා. පින්වත් ස්වාමීන් වහන්සේ ඒ අවස්ථාවේදී සඳහන් කළා සංගමිත්තා මහරහත් තෙරණියට ජයශ්‍රී වූ, විජයශ්‍රී වූ ශ්‍රීමා බෝධින් වහන්සේගේ දකුණු ශාඛාව ගෙනෙන්නට මිහිඳු මහරහතන් වහන්සේ ආරාධනා කරනවා. ඒ තවත් ශාසනික මෙහෙවරක් විදියට තමයි අපට හඳුනා ගන්නට ඉඩකඩ ලැබෙන්නේ. ඒ වගේම තමයි රුවන්වැලි සෑය හදවන්නට තරම් දූරදර්ශීව කල්පනා කරලා ඒ තැන් ස්ථාපිත කරන්නට තරම් මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩපිළිවෙල ඉතාමත් දිගු දූරදර්ශී වැඩපිළිවෙලක් බවට පත් වෙලා තිබුණා. මෙවන් වූ ස්තූප ඉදිකරමින් ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාවට වන්දනාමාන කරන්නටත්, භාග්‍යවතුන් වහන්සේගේ උතුම් වූ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරවන්නටත් උන්වහන්සේ මං හිතන්නේ කටයුතු සූදානම් කර තිබුණා. එනිසා පින්වත් ස්වාමීන් වහන්ස, මා කැමැති දැනගන්නට මිහිඳු මහරහතන් වහන්සේ මේ ස්තූප ඉදි කරන්නට මූලික අඩිතාලම දමමින් දැනුවත් කරමින් මොන වගේ මෙහෙවරක්ද උතුම් මෙහෙවරක් ඉටු කළේ කියන කාරණය පිළිබඳවත් දැනගන්නට. අපි දන්නවා මිහිඳු මහරහතන් වහන්සේ මූලිකම වශයෙන් ථූපාරාම සෑය ඉදි කරන්නට ඍජු දායකත්වයක් සැපෙව්වා. ඒ අකුධාතුන් වහන්සේ වඩම්මල, සරවචි ධාතුන් වහන්සේලා වඩම්මල ඒ සෑය ඉදි කරන්න දේවානම්පියස් රත්තුමාව සම්පූර්ණයෙන්ම යොමු කළා. ඒ සෑය මළුවේ තමයි අර විනය සංගායනාව සිද්ධ කළේ. ඒ අතරේ දැන් අර මහමෙවුනා උයන පූජා කරාට පස්සේ බුද්ධ ශාසනයට රජතුමා සමග මිහිඳු මහරහතන් වහන්සේ ඒ මහමෙවුනා උයනේ ගමන් කරමින් විශේෂ තැන් කීපයක ඒ රජතුමා විසින් ලබා දුන්න සමන් මල්,
සපුමල්ලාදිය විසරවමින් ඒ ස්ථානවල වැදගත්කම රජතුමාට හඳුන්වා දුන්නා. එතකොට අද ස්වර්ණමාලී චෛත්‍යරායන් වහන්සේ ඉදිකරලා තියෙන තැනට වැඩම කරපු මිහිඳු මහරහතන් වහන්සේ එතෙන්ට මල් පූජාවන් සිද්ධ කරලා, ඒ හැම මල් පූජාවක් සිද්ධ කරනකොටම මිහිකත කම්පා වෙනවා. එද මේ බුද්ධ ශාසනයක් ස්ථාපිත වෙන මහා ශාසනික පෙළහරක් මේ සිද්ධ වෙන්නේ. එතකොට රජතුමා අහනවා, ස්වාමීනි ඇයි මෙතන මේ මල් පූජා කරාම කම්පා වුනේ පොළව? අන්න මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා මෙන්න මේ කාරණය නිසයි මේ කම්පා වෙන්නේ කියලා. එතකොට දැන් ස්වර්ණමාලි චෛත්‍යරාජන් වහන්සේ ඉදිකරන්න නියමිත තැන මල් පූජා කරලා පොළව කම්පා වුණාට පස්සේ ඒ ගැන විමසද්දී මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා, රජතුමනි මේ අපගේ සර්වඥන් වහන්සේගේ ද්‍රෝණයක් පමණ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා ඔබගේ මුණුපුරෙක් වන ගාමිණී අබේ රජතුමා අනාගතයේ ස්වර්ණමාලී චෛත්‍යරාජන් වහන්සේ ඉදිකරන තැන තමයි මේ. ඒ වගේම මේ පුණ්‍ය භූමියේ මේ මහා භද්‍රකල්පයේ පහළ වන කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම කියන සිව් බුදුරජාණන් වහන්සේලාගේම තූප මේ විදිහට මෙතනම තමයි පිහිටන්නේ. කලින් බුදුරජාණන් වහන්සේලා තුන් නමගේ ස්තූප පිහිටලා තිබුණා. දැන් ගෞතම බුදුරජාණන් වහන්සේගෙත් අනාගතයේ පිහිටනවා කියලා ඒ ස්ථානේ හඳුන්වා දෙන්නේ. ඊළඟට ජයශ්‍රී මා බෝධින් වහන්සේ පිහිටන තැනට වැඩම කරලා මල් පූජාවන් සිද්ධ කරලා කකුසඳ කෝණාගමන කාශ්‍යප කියන බුදුරජාන් වහන්සේලාගේ ඒ සම්බුද්ධත්වයට සෙවන සලසාලු උතුම් බෝධින් වහන්සේලා වැඩ හිටියේ මෙතන. අපගේ ගෞතම බුදුරජාන් වහන්සේගේ බෝධින් වහන්සේ ඒ දක්ෂිණ සාකාව අනාගතේ රෝපණය කරන්නේ මෙතන කියලා හඳුන්වා දෙනවා. ඊට පස්සේ ලෝවා මහාපාය පිහිටි තැනට වැඩම කරලා රජතුමනි සංඝයාගේ උපෝස්ථාගාරයේ අනාගතේ මෙතන තමයි මේ පොහොයගය ඉදිවන්නේ. ඊට පස්සේ සංඝයාගේ දානශාලාව, ගිනිහල් පොකුණ, ඊට පස්සේ සංඝලාභයේ බෙදෙන තැන මෙතනයි ඉදිවෙන්නේ කියලා ඒ තැන්වලට මල් පූජා කර කර මල් විසිරුවා විසිරුවා ඒ තැන්වල රජතුමාට හඳුන්වා දෙනවා. ඒ සෑම අවස්ථාවකදී මේ පොළව කම්පා වෙනවා. ඒ බුද්ධ ශාසනයේ සුවිශේෂී ස්ථානයන් පිහිටන තැන් ඒ සලකුණු කරද්දී මේ පොළව කම්පා වෙනවා. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ මේ විදිහට අනාගතයේ බුද්ධ ශාසනයේ උද්දීප්තියට පත් වෙන මහරහතන් වහන්සේලා පරිහරණය කරන ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා, පාරිභෝගික ධාතුන් වහන්සේලා පිහිටන ඒ සෑම ස්ථානයක්ම රජතුමාට හඳුන්වා දෙමින් තමයි ඒ මහමෙවුනා උයනේ ගමන් කරන්න යෙදුනේ. ඉතින් පස්සේ කාලේ මිහිඳු මහරහතන් වහන්සේ අරහත් නුවණින් අනාගතයේ දැකලා ප්‍රකාශ කරපු විදිහටම තුටුගැමුණු රජතුමා ස්වර්ණමාලි චෛත්‍යරාජයන් වහන්සේ ඉදිකරනවා, ලෝවා මහාපාය ඉදිකරනවා, ඊට පස්සේ ජයශ්‍රී මා බෝධින් වහන්සේගේ දක්ෂිණ සාකාව පිහිටනවා. ඒ සියල්ලක්ම ඒ කිව් ආකාරයෙන්ම සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහට තමයි ඒ රටේ ප්‍රධානියා රජතුමා ශාසනයට පහදවලා ඒ ශාසනික සේවාවල උනන්දු කරවමින් රටේ සියලුම ජනතාවට මේ ශාසනික ලාභය අනාගතයේ ලබා දීම පිණිස මිහිඳු මහරහතන් වහන්සේ කටයුතු කළේ. මිහිඳු මහරහතන් වහන්සේ අනුදැන වදාළ ස්ථාන සංකේතවත් කරන්න රජතුමන් සමහර අවස්ථාවලදී සිහිවටන තබන්නට ඇති දේවානම්පියතිස්ස රජතුමාගෙන් පසුව රජ වෙන කවුරුන් හෝ කුමන හෝ රජ කෙනෙක් වුණත් මේ ස්ථාන මේ විදිහටම පාරිශුද්ධත්වයට පත්වන මේ ස්ථානවල ස්තූප ගොඩනගමින් බුද්ධ ශාසනය රැකගන්නට කරන්නා වූ මෙහෙ පිළිබඳව මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කළ ආකාරයටම ඒ ස්ථාන ඒ විදිහට ස්තූප ගොඩනගමින් තාමත් මේ උතුම් දේශය තුළ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේලා වඩා හිදවමින් තාමත් මේ ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාවට වන්දනාමාන කරන්නට හැකි ආකාරයෙන් ඒ ස්තූප තිබීම පිළිබඳව අපට තිබෙන්නේ ලොකු ආඩම්බරයක්. ඒ වගේම තමයි තාමත් මේ ගෞතම බුද්ධ ශාසනය තුළ උතුම් ධර්මාවබෝධය පිණිස අපි මේ යන ගමන් මඟට අත්ලක් සපයන්නට උදව්වක් වන්නට මේ උතුම් ස්තූපවලට තාමත් උපරිම වූ හැකියාවක් තිබෙන බව
අපගේ විශ්වාසය. ඒ නිසා තමයි තාමත් දසදහස් ගණන් වූ ලක්ෂ සංඛ්‍යාත වූ ජනතාව භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වන්දනාමාන කරන්නට, ඒ උතුම් ධාතුන් වහන්සේලා වන්දනාමාන කරන්නට තාමත් හැමදාමත් එකතු වී සිටින්නේ. පින්වත් ස්වාමීන් වහන්ස, දැන් අපි මේ කතා කරන කරුණුත් එක්ක මිහිඳු මහරහතන් වහන්සේ දැමූ ශක්තිමත් අඩිතාලම තමයි හොඳ බෞද්ධ ජන සමාජයක් ගොඩනගන්නටත් යහපත් ජාතියක් ගොඩනගන්නටත් ආරම්භයක් බවට සටහන් වන්නේ. මොකද මේ තිබුණු ආරම්භය තමයි අතීතයේ සිට වර්තමානයේ දක්වාම යහපත් සංස්කෘතියකින් හෙබි පරපුරක් බවට පත් වෙලා තියෙන්නේ. බුදුදහම තුළින් ගොඩනගාගත් සංස්කෘතික අයිතිකරුවන් බවට පත් වෙලා තියෙන්නේ. ඒ අයිතිකරුවන් බවට පත්තුණු මේ දේශයේ වෙසෙන අප කෙරෙහි මිහිඳු මහරහතන් වහන්සේ එදා කල්පනා කරමින් තැබූ මේ ගමන් මඟ කොයිතරම් උතුම් කර්තව්‍යයක්ද කියන එක පිළිබඳව අපට කතා බහ කරන්නට මේ රාත්‍රියේදී ඉඩකඩ ලැබුණා. එනිසා පින්වත් ස්වාමීන් වහන්සේ, මා කැමැති ඔබ වහන්සේගෙන් දැනගන්න ඒ දැමූ ශක්තිමත් අඩිතාලම මොන ආකාරයෙන්ද අපිට ආගමික වශයෙන් වගේම ජාතියක් වශයෙන් ගොඩනැගෙන්නට තිබූ මුල් අඩිතාලම මොන විදියටද තාමත් අපට උරුම වෙලා තියෙන්නේ කියන ආකාරය පිළිබඳව කතා බහ කරන්නට. ඔව්, ඇත්තට මේ පැවසූ විදිහටම මිහිඳු මහරහතන් වහන්සේගේ අනුදැනුම මත දේවානම්පියස්සතුමා මේ ස්ථාන සම්බන්ධයෙන් යම් යම් සටහන් කිරීම ස්තම්භ පිහිටවන්නේ යෙදුණා. දැන් අපි දන්නවා ස්වර්ණමාලි චෛත්‍යරාජයන්න් වහන්සේ ගැන රන් පතක ලියලා රන් කරඬුවක තැන්පත් කරලා රාජ්‍ය භාණ්ඩාගාරයක තිබුණා. අනාගතයේ මෙන්න ගාමිණී අභේකර රජකෙනෙක් පහළ වෙලා රටේ එක්සේසත් කරලා ඊට පස්සේ ඒ ද්‍රෝණියක් සර්වජ්‍ය ධාතුන් වහන්සේලා තැන්පත් කළ ස්වර්ණමාලී නමින් චෛත්‍යරාජන් වහන්සේ නමක් ඉදි කරනවා කියලා රන් පතක ලියා තිබුවා දේවානම්පියස්සතුමා. ඒ වගේම ශිලා ස්තම්භයක් ස්ථාපිත කළා. ඊට පස්සේ ලෝවා මහාපාය කියන මේ සුන්දර පොහොයගය දුටුගැමුණුරත්තුමා විසින් සාදනවා කියලා එව්වා ලියවිලි වල, රාජකීය ලියවිලි වල ලියලා තිබුවා. එතකොට මේ මිහිඳු මහරහතන් වහන්සේ ඒ අනාගතයේ පිරිසේ දමපු අඩිතාලම ඔස්සේ ඊළඟට තුටුගැමුණු රත්තුමාගේ යුගයේදී ඒ ස්ථානයේ විදිහට මෙතනම ඉදි වුණා. දැන් ලෝවා මහාපාය ගැන සඳහන් වෙන්නේ මහල් නමයක් උසට හදලා තියෙනවා. ඊට පස්සේ ස්වර්ණමාලී චෛත්‍යරාජයන් වහන්සේගේ ඒ ධාතු තැන්පත් කරන උත්සවයේදී, ඊළඟට මුල්ගල තබන උත්සවයේදී, ඒ ස්වර්ණමාලි චෛත්‍යරාජයන් වහන්සේ ශාසනයට පූජා කරන පින්කමේදී දහස් සංඛ්‍යාත ලක්ෂ සංඛ්‍යාත රහතන් වහන්සේලා වැඩම කරලා තියෙනවා නොයේක් රටවලින්. මොකද ඒ වෙනකොට අර ධර්මාශෝක රත්තුමා සිද්ධ කරපු ඒ ධර්ම ප්‍රචාරකයත් එක්ක, ඒ දහම් දූත වැඩපිළිවෙලත් එක්ක ඒ රහතන් වහන්සේලා ඒ රටවලට වැඩම කරලා ශාසනය ස්ථාපිත කරලා ලක්ෂ ගණන් රහතන් වහන්සේලා බිහි වෙලා තිබුණ යුගයේ ඒ රහතන් වහන්සේලා ලංකා දරණතලයට වැඩම කළා ඒ පින්කම් පිණිස. එතකොට එතනදි සඳහන් වෙනවා, දැන් පියදස්සි මහරහතන් වහන්සේ ස්වර්ණමාලි සෑබීමේදී ධර්මයේ දේශනා කරද්දී දහස් ගණනින් රහතන් වහන්සේලා බිහි වෙනවා. දහස් ගණනින් රහත් මෙහෙණින් වහන්සේලා බිහි වෙනවා. උපාසක උපාසිකාවන් මගඵල ලබනවා. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ දමපු අඩිතාල මොස්සේ තමයි දැන් මේ ශාසනික වශයෙන් මේ සියලු ප්‍රබෝධයන් ලංකාවේ ළඟට ඇති වෙන්නේ. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ අරිට්ඨ මහරහතන් වහන්සේ ප්‍රධානී ලංකා ධරණිතලයෙන් බිහි වුණ රහතන් වහන්සේලාට භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ වචනය ඒ ආකාරයෙන්ම හැදෑරෙව්වා. සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය ඒ සම්පූර්ණයෙන්ම ලබා දුන්නා අනාගතයේ පිණිස. ඒ වගේ මෙව්වා මේ දුරවබෝධ තැන්නේ කියන්නේ තේරුම් ගන්න අපහසු තැන් විස්තර කරමින් දීප භාෂාවෙන් අර්ථකථා, ඒ කියන්නේ අට්ඨකතාවන් මේ සම්පාදනය කළා. එතකොට ඒ අට්ඨකතාවන් සමගින් ත්‍රිපිටකය වනපොත් කෙරෙව්වා. ඒ කියන්නේ කටපාඩම් කරවල අනාගතයට ලබා දුන්නා. ඒ ධර්ම දායාදයත් එක්ක තමයි ඊළඟට අර මහරහත් සංඝ පරපුර ඊළඟ යුගයේ බිහි වෙන්නේ. ඒ වගේම මගඵල ලාභීන් ඊළඟට බිහි වෙන්නේ ඒ ලබා දුන්න ධර්ම දායාදයත් එක්ක.
ඊළඟ අනිත් පැත්තෙන් අර පූජනීය ස්ථාන ගොඩනැගෙනවා අර බෞද්ධ සංස්කෘතිය ඒ කියන්නේ අර 18 කුලයක ශිල්පීන් ගෙනල්ලා ඒ බෝධීන් වහන්සේට උපස්ථාන කරන්න ඒ රැක බලා ගන්න දාපු අඩිතාලමත් එක්ක අනිත් පැත්තෙන් අර කුසිකර්මාන්තය වැව් ඒ වගේ ශිල්ප ක්‍රමෝස්සේ දියුණුව ගොඩනැගෙනවා මේ විදිහට සාසනික දියුණුවත් ජාතිය ගොඩනැගීමත් කියන කාරණේ ඊළඟට සම්පූර්ණයෙන්ම සිද්ධ වුණේ අනුරාධපුර යුගයේ පෙරදිග ධාන්‍යාගාරයේ බවට පත් වුණේ ඒ වගේම ධර්ම භාණ්ඩාගාරයේ බවට ලක්දිව පත් වුණේ මේ මිහිඳු මහරහතන් වහන්සේ දාපු අඩිතාලම නිසාමයි ඒ විදිහට ඉතාම දූරදර්ශීව චිරාත් කාලයක් මේ සම්බුද්ධ ශාසනය පවතින විදිහට ඒ ධර්ම දායාදයේ පරපුරින් පරපුරට යන විදිහට මිහිඳු මහරහතන් වහන්සේ කටයුතු සිද්ධ කළා. ඒ දෙමෝ අඩිතාලමේ තිබුණු ශක්තිමත් බව නිසා භාග්‍යවතුන් වහන්සේගේ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්මයේ පවතින බලය නිසා තාමත් මේ උතුම් දේශයේ පිවිතුරු ශ්‍රී සද්ධර්මයේ පවතිනවා. ඒ නිසා අපි වහවහ කළ යුත්තේ මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීමට උත්සාහ කිරීම. පින්වත් ස්වාමීන් වහන්ස, වස්සානේ උතුම් සදහම් සාකච්ඡාවේ අද අප කතා කළේ මේ තුමාරහතන් වහන්සේ පිළිබඳව. අපට තිබුණු කාලයත් එක්ක ඔබට යම්කිසි කරුණු කාරණා පිළිබඳව මතක් කර දෙන්නට අපට ඉඩ කඩක් ලැබුණා. පින්වත් ස්වාමීන් වහන්ස, අවසාන වශයෙන් මා කැමති ඔබ වහන්සේගෙන් දැනගන්නට මේ තුමාරහතන් වහන්සේට කෘතගුණ සලකන්නට වර්තමානයේ ජීවත් වෙන අපට කරන්නට පුළුවන් දේ කුමක්ද? ඇත්තෙන්ම මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා අපිට ලබා දුන් දායාද ඒ ස්ථාපිත කළ බුද්ධ ශාසනය ගැන අපි මේ කතා කළේ ඉතාම සංක්ෂිප්තව. ඒ කියන්නේ මිහිඳු මහරහතන් වහන්සේ කළ ශාසනික සේවාව ඉතාම කෙටියෙන් තමයි අපි මේ කතා කළේ. අපිට ලැබුණ කාල වේලාව අනුව මහාවංශේ පරිච්ඡේද ගණනාවක ඒ ශාසනික සේවාව ඉතාම රමණීය ආකාරයෙන් විස්තර කරලා තියෙනවා. ඉතින් මේ වෙනකොට පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ සරල සිංහල පරිවර්තනයක් තියෙන නිසා මහාවංශේ ඕනෑම කෙනෙකුට මේ මහාවංශේ කියලා විස්තර වශයෙන් මේ කාරණා තේරුම් ගන්න තව තවත් හිත පහදවා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ ඇත්තටම සම්පූර්ණ ජීවිත කාලය අප වෙනුවෙන් කැප කළා. උන්වහන්සේ නැවත එක වතාවක්වත් දඹදිව තලයට වැඩියේ නැහැ. උන්වහන්සේ සම්පූර්ණයෙන්ම පිරිනුවන් පානතුරුම තමන්ගේ දිව්‍ය කැපකලේ මේ ලංකා ධරණි තලයේ වෙනුවෙන් අප වෙනුවෙන්. ඒ වගේම සංගමිත්තා රහත් තෙරණියත් නැවත දඹදිව තලයට වැඩම කළේ නැහැ. සම්පූර්ණ ජීවිතේම අප වෙනුවෙන් කැප කළා. ශාසනික දායාදේ ලබා දීලා ලංකා ධරණි තලයේ තමයි මිහිඳු මහරහතන් වහන්සේ සංගමිත්තා රහත් තෙරණියත් පිරිනිවන් පෑවේ. ඒතර ඒසා විශාල පරිත්‍යාගයක් අප වෙනුවෙන් කරපු කැපකිරීමක් කරපු මේ බුද්ධ ශාසනය අපිට හඳුන්වා දුන්න බුද්ධ ශාසනය ලංකාවේ ස්ථාපිත කළ මිහිඳු මහරහතන් වහන්සේට අපි කරන සැබෑම කෘතගුණ සැලකීම තමයි ඒ මිහිඳු මහරහතන් වහන්සේ අපිට දායාද කළ බුද්ධ ශාසනයේ පිළිවෙත් පිරීම. දැන් බුද්ධ ශාසනය අපි ගත්තාම ප්‍රධාන වශයෙන් කොටස් තුනක් සඳහන් වෙනවා. පරියාප්ති ශාසනය, ප්‍රතිපත්ති ශාසනය, ප්‍රතිවේද ශාසනය කියලා. පරියාප්ති කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අර උතුම් බුදු වදන් නවාංග ශාස්ත්‍ර ශාසනය. එතකොට මිහිඳු මහරහතන් වහන්සේට අපි කරන එක කෘතගුණ සැලකීමක් තමයි මේ නවාංග ශාස්ත්‍ර ශාසනයේ ඉතාම හොඳින් ඉගෙන ගැනීම. බුද්ධ දේශනා හැදෑරීම, ශ්‍රවණය කිරීම. එතකොට ඒ මිහිඳු මහරහතන් වහන්සේ අපිට දායාද කළ පරියාප්ති ශාසනය, නවාංග ශාස්ත්‍ර ශාසනය අන් අයටත් දායාද කිරීම, ධර්ම ප්‍රචාරය. ඒක අපි මිහිඳු මහරහතන් වහන්සේට කරන උතුම් කෘතගුණ සැලකීමක්. ඊළඟට අපි මිහිඳු මහරහතන් වහන්සේට කරන ඊළඟ කෘතගුණ සැලකීම තමයි ප්‍රතිපත්ති ශාසනය දියුණු කිරීම. ප්‍රතිපත්ති ශාසනය කියලා කියන්නේ ගිහි පැවිදි අපි කවුරුත් ඒ පෙන්වා දුන්න ප්‍රතිපත්ති මාර්ගය දියුණු කරන්න ඕන. සීලය දියුණු කරන්න ඕන.
ඊට පස්සේ කරුණා මෛත්‍රිය ආදී ගුණධර්ම දියුණු කරන්න ඕනේ. දන් දීම දියුණු කරන්න ඕනේ. ඊළඟට සමාධිය දියුණු කරන්න ඕනේ. ඒ දේශනාවන්ට අනුව නුවණින් නිමසමින් ප්‍රඥාව දියුණු කරන්න ඕනේ. මේ විදිහට මේ ප්‍රතිපත්ති ශාසනය නගා සිටුවන්න දියුණු කරන්න අපි එකිනෙකා කැප වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි එක් එක්කෙනා අපේ ජීවිතය තුළ ප්‍රතිපත්තිය පිරීමෙන් තමයි ඒ ප්‍රතිපත්ති ශාසනය දියුණු වෙන්නේ. ඒක අපි මිහිඳු මහරහතන් වහන්සේට සිද්ධ කරන උතුම් කෘතගුණ සැලකීමක්. ඊළඟ මිහිඳු මහරහතන් වහන්සේ ලංකා ධර්මතලයට වැඩම කළා මම මුලින් සඳහන් කළා. දින 7ක් ඇතුළත මාර්ගඵලලාභීන් 8500ක් බිහි කළා කියලා සතියක් ඇතුළත. ඊළඟට රහත් සංඝ පරපුරක් මාර්ගඵලලාභී සංඝ පරපුරක් ඇති කළා. රහත් භික්ෂුණී පරපුරක් ඇති කළා මාර්ගඵලලාභී භික්ෂුණී පරපුරක් ඇති කළා. එහෙනම් උන්වහන්සේ ලංකා ධර්ණිතලයට වැඩම කරලා අපිට මේ සදහම් සන්දේශය ලබා දීමේ පරමාර්ථය උනේ අවසන් ඉලක්කය උනේ මාර්ගඵලලාභීන් බිහි කිරීම. එහෙමනම් මේ ප්‍රතිවේද ශාසනය අපි නගා සිටුවන්නේ, කියන්නේ ප්‍රතිවේදේ සාක්ෂාත් කරන්න අපි කවුරුත් කැප වුණොත් ඒක තමයි මිහිඳු මහරහතන් වහන්සේට කරන නියම කෘතගුණ සැලකීම. අපි මිහිඳු මහරහතන් වහන්සේව සිහි කරන්න ඕනේ. ඒ වගේම මිහිඳු මහරහතන් වහන්සේ උදෙසා ආමිස පූජාවන් සිද්ධ කරන්න ඕනේ. නමුත් නියමාකාර කෘතගුණ සැලකීම වෙන්නේ මෙන්න මේ ත්‍රිවිධ ශාසනය උද්දීප්තියට පත් කරන්න, දියුණු කරන්න අපි ගිහි පැවිදි කවුරුත් කැපවීම. ඒක තමයි මිහිඳු මහරහතන් වහන්සේට අපි සිද්ධ කරන සැබෑම කළ ගුණ සැලකීම විදිහට ඉස්මතු කරන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් අද දවසේ ඇත්තෙන්ම අපි මිහිඳු මහරහතන් වහන්සේගේ උතුම් පරිනිර්වාණය සිද්ධ වුණ මේ මිහිඳු අටවක දිනේ නිමිති කරගෙන ඉතාම ශ්‍රද්ධාවෙන් මිහිඳු මහරහතන් වහන්සේගේ ගුණ කතා කළා. ඒ කළපු ශාසනික සේවාව අපි නැවත සිහිපත් කළා. ඉතින් අපි උතුම් පුණ්‍ය ධර්මයන් අද දවසේ රැස් කරගත්තා. ඒ රැස් කරගත් උතුම් ධර්ම සාකච්ඡා මේ පුණ්‍ය ධර්මයන් අපි සියලු පින් කැමති දේවරුන්ට මුලින්ම අනුමෝදන් කරමු. ලක්දිව සම්බුදු සසුන සුරකින්න සුමන සමන් දෙවිඳුන් ඇතුළු සියලු පින් කැමති දේවරුන්, සක් දෙවිඳුන්, සතරවරම් දේවරුන්, සෙන්පති දේවරුන් මේ පින් අනුමෝදන්වත්වා. ඒ වගේම පොළොව වාසී දෙවියන්ගේ පටන් අගිරිටා බඹලොව වාසී දෙවියන් දක්වා සියලු පින් කැමති දේවරුන් මේ පින් අනුමෝදන්වත්වා. ගෞතම බුද්ධ ශාසනයේ චිරාත් කාලයක් ආරක්ෂා කරත්වා. ඒ දේවරුන්ද ධර්මාවෝදීන් සැනසී මුදා කරගනිත්වා. සාදු සාදු සාදු.